ट्यूशन कलावे विप्लवीय विनस इकोन डॉक्टर प्रोडक्शन संप्रदाय ऑपरेट किया यूट्यूब अतिक्रमण යටතේ අපි විශේෂයෙන්ම කතා කරන සුවිශේෂී මාතෘකාවක් ඉතාමත් වැදගත් කොටසක් තමයි මේ ඉල්ලුම් තීරක කියන්නේ. ඉල්ලුම් තීරක කියන්නේ ඉල්ලුම කෙරෙහි බලපෑම් කරන ඍජුවම බලපෑම් කරන පාරිභෝගිකයාගේ ඉල්ලුම් ප්‍රමාණය පිළිබඳ බලපෑම් කරන තීරක ටික පුතේ. මෙන්න මේ දේවල් එක තමයි අපි යම්කිසි භාණ්ඩයක් ඉල්ලුම් කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. බලන්න පළවෙනි එක සලකා බලන භාණ්ඩයේ මිල. අපි उदा याम किसी भांडयाक मिलदी गन कड़ेकट यानो उदाहरण पुते अम्मेक यानो भांडयाक मिलदी गन रेदी कड़ेकट मैं रेदी कड़ेट की आड़ मसे चुट्टक बल नो ओया ओयागे रुचि कैमत मत अंदुमक तोरगन मैं अंदुमक तोरगत्तर पसे ईलंग पीवर අපිට මේ අදාළ මිලදී ගැනීම සඳහා සහයෝගය නැත්නම් ප්‍රධාන තීරකවරයා විදියට ඉන්නේ අපේ අම්මා. අම්මා මේ පිළිබඳව එයා පැහැදිලිව දකිනවා. අපි මේ බහණ්ඩේ මිල පළවෙනියටම දැකලා එතනින් එහාට තීරණය ගන්න අවස්ථාව දෙන්නේ අපේ අම්මට. එනම් සලකා බලන බහණ්ඩේ මිල පළවෙනි ඉල්ලුම් තීරකයේ වෙනකොට අම්මා එතනින් එහාට දෙයක් ඊතරම්මගේ ආර්ථික විද්‍යාව. එයා මේක වෙනස් කෝණයකින් දකිනවා. මේ බහණ්ඩේ ඇත්තරම අපි ගන්න ඕනද? හරි. බහණ්ඩේ මිල මුලින්ම පරීක්ෂා කරා. එතකොට ඔයාගේ අම්මගේ හිත යනවා මේ බහණ්ඩේ මිලදී ගැනීමත් එක්ක අපේ ආර්ථිකයට කොච්චර දුරට බලපෑම් කරනවද? එහෙනම් එයා බලනවා මෙතන පාරිභෝගික ආදායමට. ඒ කියන්නේ අපි පාරිභෝගික විදියට මේ බහණ්ඩේ මිලදී ගැනීම අපට කොතරම් සුදුසුද? එහෙනම් බලන්න ඔන්න අම්මගේ ආර්ථික විද්‍යාව අම්මා ඉල්ලුම් තීරක ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. හැබැයි අම්මා මෙන්න සලකා බලන බහණ්ඩේ මිල සලකලා දෙවෙනියට අවස්ථාවට එනවා පාරිභෝගික ආදායමට. කියන්නේ ඔයාගේ ආදායමට ඔයාගේ තාත්තගේ අම්මගේ කුටුම්බයේ ආදායම කිරී එයා බලන විශ්ලේෂණය කරන හැටි ලොකු ඇනලයිස් එකක් කරනවා. මේක කොච්චර දුරට ගැලපෙනවද කියලා. ඒ අම්මගේ ආදරයත් එක්ක සහ වාට මේ ඇඳුම අරන් දීමේ දැඩි වමනාවත් එක්ක එයා තව දෙයක් සලකා බලනවා. මොකද ඔප්ෂන්ස් මේකට තියෙන විකල්ප මේ බහණ්ඩය මෙලදී මේකේ මිල වැඩි කියලා හිතන පුතේ ඔයා හිතනවා අම්මම අපට තරහට මේ දේ කරන්නේ නැහැ. එයා මෙතන මේ මාසයක් හෝ යම්කිසි කාල සීමාවක් මෙහෙවීමේ වගකීම එය සතුමයි. ඒක අපි ඔය වයසට නොතේරෙන දෙයක්. හැබැයි මෙන්න මෙයා මේකට ඔයාට ආදරයත් එක්ක තමයි මේ තීරණයට එන්නේ. එහෙනම් දෙවෙනි ඔප්ෂන් එකට යනවා. ආදේශක සහ අනුපූරක පිළිබඳ යා චෙක් කරනවා. එහෙනම් මේ බහණ්ඩේ නැතුව අපිට මේ ඇඳුම නැතුව පුතේ වාට වෙන එකක් මේ වගේ ලස්සන දෙන්න තිය පුළුවන්ද කියලා එන්නේ යා විමසිලිමත් වෙනවා. නැත්තම් මේ වෙනුවට ගන්න තියෙන ඔප්ෂන්ස් මොනවාද? ආදේශක මොනවාද? මෙන්න මෙන්න ආදේශක බහණ්ඩේ මිල පිළිබඳ එයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා. බලන්න අමුතු ආර්ථික විද්‍යාවක් නැහැ. මේක ප්‍රැක්ටිකලි අම්මගෙන් අපි අත්දකින ඉතාමත් හොඳ ඉල්ලුම් තීරක සලකා බැලීම. එයා බලන මේ ඇඳුම ඔයා ඩෙනිමක් කියන්න ගත්තේ. ඒ ඩෙනිමට ඔප්ෂන්ස් තියෙනවා. අපිට වෙන වර්ක් එක යන්න පුළුවන්. ඒ වගේ ඔයාට ගැළපෙන විදියට එයා ආදේශක පිළිබඳ සැලකිලිමත් වෙනවා. ඊට හැරුණාම එයා බලන මෙන්න මේ ඩෙනිමත් එක්ක අඳින්න ටී-ෂර්ට් එකක් ගන්න යන්න. අන්න ඒ ඉතන මිල අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන. මේ කිසි දෙයක් ගැන ඔයා හිතුවේ නැව. සරකා බලන බහන්නේ මිල විතරමයි හිතුවේ. ඒ මොකද බේසික් බේසිකලි කස්ටමර් කෙනෙක් මුලින්ම බලන දේ විතරයි ඔයා බලන්නේ. මෙන්න අම්මා දෙවෙනි ඔප්ෂන් එක සලකා බලලා දෙවෙනි ඉල්ලුම් තීරකය ගැන තියා අපූර්වවට සලකා බලනවා. මෙන්න ඊට පස්සේ දැන් ආදායම ගැන එයා හිතලා මෙන්න රුචිය. රුචිය කියන එක අම්මට වඩා ඔයා ඉස්සරහින් ඉන්න ඔයා කැමති හින්දා තමයි මේ ඇඳුම බැලුවේ. ඔයා අකමැති දෙයක් බලන්නේ නැහැ. එනම් මෙන්න රුචිය කියන එක හරි. ඒ දේ කොහොමත් ඕකේ වෙනවා. ඔයාගේ රුචිය මත තමයි ඔයා ඉල්ලුම් තීරකේ යන්නේ. හැබැයි අම්මා තෝර දෙන ආදේශකයට ඔයා කොච්චර කැමතිද කියලා අම්මා අනිවාර්යයෙන්ම හිතනවා. පුතේ ඔයාගෙන් ඇවිල්ලා අහයි මේක කොච්චර ගැළපෙනවද කියලා. මේකට ඔයා කැමතිද දුවේ කියලා. අම්මා හැම වෙලේම අහයි. ඒතොර ඒක තමයි ඔයාගේ රුචිය තමයි යා විමසිරීමත් වෙන්නේ. එහෙනම් ඉල්ලුම් තීරක මෙන්න හතරක් ගැන යා ඔයාට උගන්න. මෙන්න ඊට පස්සේ බලන්න අනාගත අපේක්ෂාව. මේ බහණ්ඩේ මිල අනාගතයේදී සේල් දායිද මේ බලන්න රෙදි කඩ කාලේ ඒගොල්ලන්ගේ සීසන් එකට ඒගොල්ලෝ විවිධ ඔපස් දෙනවා. විවිධ මිල අඩු කිරීම සිද්ධ කරනවා. ඒ ගැන යා සැලකිලිම. අනේ පුතේ අපි මේක පස්සේ ගමු. ඒ මොකට කියනවා ඇති. ඒ ආර්ථිකයත් එක්ක තියෙන බැඳීම් එක්ක එයාට ඒ තීන්දුව తీරන ගණිත ගොඩක් දේවල් හිතන්න. ඔයාට මට හිතන්න තියෙන්නේ මේ ඇඳුම ගන්නවද නැද්ද කියන එක සුළු තීරණයක් විතරයි. හැබැයි මේ ඉල්ලුම් තීරක ඔක්කොම කෙරෙහි බුද්ධිමත් පාරිභෝගිකයෝ වාගේ අම්මා සරකා බලනවා. සහ
බුද්ධිමත් දෙමෝපියෙක් විදියට වඩා ඔයාගේ ආදරය වගේම පවුලේ ක්‍රියාකාරීත්වය පවුලේ නඩත්තුව ගැන එයා ලොකු සැලකිල්ලක් දක්වන්නම වෙනවා පුතේ ඊට පස්සේ මෙන්න අනාගත අපේක්ෂාවන් කෙරෙහි හිතනවා ඒක ලොකුවට හැම භාණ්ඩයකටම ගැලපෙන්නේ නැහැ හැබැයි බලන්න අපි වාහනයක් ගනිද්දි ඒද හිතන්න පුළුවන් මේ බජට් එකේ මොකද්ද වෙන වට ඇහිලා නැද්ද වගේ තාත්තා කතා කරනවා එනම් මේ වගේ දේවල් අපි ප්‍රැක්ටිකලි අත්විඳින දේවල් දැන් මම මේ ඇඳුම් කඩෙත් එක්ක ඉන්නේ එනම් අම්මා අනාගත අපේක්ෂාවන් අම්මා හිතනවා ඉස්සරහදී එන්නේ දැන් අපි යනෝ කියනකො ජනවාරි පෙබරවාරි වගේ හරි මාර්තු අප්‍රේල් කියන්නේ සීසන් එක ඒතකොට ඒ කාලෙදී පුතේ ලොකු වුවට බහඬවල මිල අඩුවීමක් ඇඳුම් වල විශේෂණ දකින්න පුළුවන් ඒතකොට අම්මා අන්න ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා බලන්න හරි අපූර්වවට මේ ඉල්ලුම් න්‍යාය සලකා බලන විදිහ ඉල්ලුම් නීතිය බලපාන ඉල්ලුම් තීරකට ගැන හිතන අපූර්ව ඔයාගේ ආදරයත් එක්ක ඔයාවත් ඔයාගේ තිත රිද්දන් නැතුව පවුලෙත් ආර්ථික මේ ගැටලුවක් පැන නගින්නේ නැති වෙන්න මේ අපූර්වට මෙයා යනවා ගැනුම් කරුවන් සංඛ්‍යාව සහ වෙනත් සාධක මේ දෙකේදී බහණ්ඩේ මේ බහණ්ඩේ ඉල්ලුම් කරන කොච්චර කස්ටමර් බේස් එකක් ඉන්නවද කොච්චර ගැනුම් කරුව ප්‍රමාණයක් ඉන්නවද තරංගයක් තියෙන ප්‍රොඩක්ට් එකක්ද කියන එක තමයි මෙතනදී අපි කතා කරන්නේ ඒ හැරුණු විට කාලගුණික දේශගුණික සාධක සහ දේශපාලන වටපිටාව වගේ දේවල් මේ වෙනත් සාධක යටතේ අපි කතා කරමු මේකට බදු ගහන්න පුළුවන්ද ඒවනම් සමහර වෙලාවට අපි පුංචි පුංචි ප්‍රොඩක්ට් වලට හිතන්නේ නැහැ ලොකු විශාල මුදලක් වැය කරලා ගන්න සුඛෝපභෝගී භාණ්ඩයකට ගොඩක් දුරට මේ දේවල් යන හිතන බලන්න හරි අපූර්වට මේ ඉල්ලුම් තීරක ටික ඔයයි ඔයාගේ අම්මයි රෙදි කඩේට ගිහලා සලකා බලපු විදිය එහෙනම් පුතේ මේ ඉල්ලුම් තීරක කියන්නේ ලොකු මැජික් එකක් නෙමෙයි ඉතාම සරල සංසිද්ධියක් ඒක ඔයාගේ අම්මා ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව 100% ක්‍රියාත්මක කරන දෙයක් එහෙනම් එයාගේ ආදරයත් එක්ක එයාගේ කරුණාවත් එක්ක ඉතාම අපූර්වට ආර්ථික න්‍යායක් එයා ආර්ථික නීතිය ඉල්ලුම් තීරක කියන කොටස හරි අපූර්වට කාටත් නොදෙනි සලකා ෆියුෂන් කලාවේ විප්ලවීය වෙනස Icon Doctor Production Sampradaya Oppitagiya YouTube Atikramanaya